මිනිසා බැබලිය යුත්තේ තම ජීවන අත්දැකීම් තුලින්. ඒ දැනුම කිසිම උගත්කමකට දෙවෙනි වෙන්නේ නැහැ. මිනිසා බුද්ධිමත්ක හෝ දේශපාලනයක වන්නේ ගිරවෙකු වගේ ජනතාව ඇමතීමෙන් නොව නිහඬව ජනතාවට සවන් දීම තුලින්. මේ අපූර්ව න්‍යාය ලොවට කියා දුන්නේ විශිෂ්ට ගණේ විද්‍යාඥයෙකු මෙන්ම ඉන්දියා ජනතාවගේ සදාදරණීය ජනනායකයා වූ ආචාර්ය අබ්දුල් කලාම් විසින්. ඔහු පාරම්පරික දේශපාලඥයෙකු හෝ ධනවතෙකු නොවේ. ඉතාම දිලිඳු ප්‍රාන්තයන් වූ තමිල්නාඩුවේ මුස්ලිම් පවුලක උපත ලැබූ ස්ව උත්සාහයෙන්ද දියුණු වූ චරිතයක් වීම සුවිශේෂයි. ඒ නිසාම ඔහුට ධනේශ්වර සමාජයෙන් එල්ල වූ අභියෝගද අතිවිශාලයි. ඒ සියල්ලම ඔහු ජයගත්තේ නව දේශපාලන පරපුරටද ආදර්ශයක් ලබා දෙමින්. 1990 වකවානුවේ රමේශ්වරම් හි විසූ කලාම්ගේ මුතුන් මිත්තෝ පෝක් සමුද්‍ර සන්ධිය හරහා ශ්‍රී ලංකාව බාණ්ඩ ප්‍රවාහණය කළා. ඉන්දියාව ආසන්න පම්බම් දූපත දක්වා දිවු ඔරුසේවී හිමිකරුවෝද වුණා. 1915 දී පම්බන් දූපත හරහා වැටුණු පාලම නිසා ඔවුන්ගේ ව්‍යාපාර පිරිහි ගියා. කලාම්ගේ පියා පම්බම් දූපතේ මුස්ලිම් පල්ලියේ ඉමාමිවරයා වූයේ අනිකුත් ආගමික පූජකයන්ගේද එකඟතාවයෙන්. කෙසේ වුවත් පත්තර විකිණීමෙන්ද ගෙදරට සුළු ආදායමක් සොයාදීමට කුඩා කලාම්ට සිදු වුණා. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු තරගකාරීව උඩුගුවනට රොකට් යැවීමට ඇමරිකාව සහ රුසියාව උත්සාහ කළා. ඒ කාලයේ ඉන්දියා තාක්ෂණයේ පැවතියේද ඉතාමත් පහළ මට්ටමින්. 1950 දී ඉන්දියාවද රොකට් එකක් තැනුවා. චන්ද්‍රිකා තාක්ෂණින්ද නිපදු රොකට් ගුවන්ගත කරන ස්ථානයට ගෙන ගොස් ඇත්තේ බර කරත්තය හා පාපැදිවල පටවාගෙන ඇතැයිද කලාම් අතීතාවර්ජනය කළා. සෝත්සාහින් ඉගෙනීමේ පරතරට ගිය අබ්දුල් කලාම් තරුණයා මදුරාහි විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධියද ලැබුවා. පසුව ඉන්දියා හමුදාවේ තාක්ෂණික පර්යේෂණවලටද එක් වූ අතර හෙලිකොප්ටර් සහ රොකට් යන්ත්‍ර රැසක් නිපදවනු ලැබුවා. ඒවා සර්ව සම්පූර්ණ නිෂ්පාදන නොවුනත් කලාම්ට විද්‍යාඥයන නාමය ලැබීමට ඒ සුදුසුකම් හොඳින්ම සෑහුණු බව සමකාලීන මිතුරෝ පවසනවා. තාක්ෂණික අතින් මෙන්ම ආර්ථික අතින්ද බටහිර රටවලට ලංවිය නොහැකි මට්ටමේ තිබූ ඉන්දියාව නව නිෂ්පාදන අත්හදා බලමින් රජයේ අවධානය දිනා ගනිමින් විශිෂ්ට ගණේ සැලසුම් ව්‍යාපෘති තුලින් සාර්ථකත්වය කරාගෙන ගියේ අබ්දුල් කලාම්ගේ උරහිස මතින්. භෞතික විද්‍යාඥයෙකු ලෙස ලැබූ විෂය මූලික දැනුම සමග ගුවන් යානා තාක්ෂණය පිළිබඳවලත් පරිචය තුලින් හා ඉංජිනේරු කුසලතාව තුලින් ඔහු දිරිගැන්වූ නෂ්ටික වැඩසටහන් සම්භාවනාවට පත් වුණා. සිය රට තුලින්ම අග්නි හා පෘථුවි මිසයිල පද්ධතිය මහ රටට උරුම කර දුන් නිසා මිසයිල මිනිසා යන ආදර නාමයක් කලාම් හැඳින්නුවා. ඔහු පොක්රාන් 2 නැමති නෂ්ටික අවි නිෂ්පාදන පද්ධතියටද දායකත්වයේ ලබා දුන්නේ නෂ්ටික බලය තුලින් රටට අවශ්‍ය විදුලි බලය නිපදවීමට ගිය අවස්ථාවේ ජනතා විරෝධයක් පැන නැගුණු අතර කලාම් ඊට මැදිහත් වී කරුණු දක්වා ජනතාවද සංසුන් කළා. නව තාක්ෂණය පිළිබඳව නව පරපුර දැනුවත් කිරීමට එකම බාධාව වූයේ වැඩිහිටියන්ගේ ආකල්ප වෙනස් කිරීම මහත් සටනක් කිරීමට ඔහුට සිදු වුණා. වරක් අබ්දුල් කලාම්ගේ යටතේ සේවය කළ විද්‍යාඥයෙකුට එක්තරා නව නිෂ්පාදන ප්‍රදර්ශනයක් තම දරුවන්ට පෙන්වීමට අවශ්‍ය වුණා. උදෑසනම ගොස් හවස් වරුවේ නිවාඩුවක් අයදුම් කළ ඔහු රාජකාරිය නිසා ඉක්මනින් ගෙදර යාමට අමතක වුණා. රැබෝවි දෙගඩියාවෙන් ගෙදර ගියේ නිලධාරියාට දරුවන් එහි නොමැති බව පෙනුණා. කෝ දරුවෝ නිදිද? ඔහු බිරිඳගෙන් ඇසුවේ බැනුම් අසන්නට බලාගෙනයි. බිරිඳ මවිත වුණා. ඇයි ඔයාලගේ කන්තෝරුවෙන් නිලධාරියෙක් එවලා තිබුණා? ඉතින් මං ළමයි යෙව්වා. නිලධාරියාගේ ඇස් උඩ ගියා. වහා සොයා බලු ඔහුට දැනගන්නට ලැබුණේ තම ප්‍රධානියා වූ අබ්දුල් කලාම් පැමිණ දරුවන් ප්‍රදර්ශන ශාලාවට රැගෙන ගිය බවයි. දරු පරපුර ගැන කලාම් කෙතරම් උනන්දු දැයි මෙයින් පෙනෙනවා. මෙවැනි අපූරු වැඩ නිසා අබ්දුල් කලාම් යන නාමයට දරුවෝ ප්‍රිය කළ අතර රාජ්‍ය නායකයෝ පවා ඔහු හමුවීම අපේක්ෂා කළා. ඇමතිනි ඉන්දිරා ගාන්ධිගේ සමයේ රොකට් නිපදවීමේ ව්‍යාපෘතියට කැබිනට්ටුවේ හා පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබුණා. වහාම අබ්දුල් කලාම් යොදවා එම කටයුතු සඳහා අනුමැතියගත් අතර ඔහු කළ ජාතික සේවයට ගෞරව පිණිස 2002 දී ජනාධිපති ධූරය පවා පිරිනමනු ලැබුවා. එය සිදු වූයේ ඉන්දියා කොංග්‍රසයේ හා භාරතීය ජනතා පක්ෂ යන දෙකෙන්ම
අනුමැතියෙන් එපමණක් නොවේ යුරෝපා පාර්ලිමේන්තුවද අබ්දුල් කලාම් ශ්‍රේෂ්ඨ නායකයෙකු ලෙස පිළිගෙන දෙසුමකටද ඇරයුම් කළා බලයේ සිටින තාක්කල් ඥාති සංග්‍රහයට හා පරිසර විනාශයට ඔහු වැටබැඳා රටට කැප වූ කලාම්ද තම විවාහ ජීවිතයටද තිත තැබුවා ජනාධිපති කලාම්ගේ සොහොයුරා රමේෂ්වරම්හි කුඩ හා සපත්තු මසන්නෙක් එහෙත් රජ ගෙදර ඔහුට ඉඩක් නොලැබුණා වෙන එකක් තබා තමාට ලැබෙන ජනාධිපති වැටුප පවා ඔහු දුප්පත් ගැමියන්ට අත දිග හැර වැය කළා මගේ ඔක්කොම නඩත්තුව රජය දරනවා නම් මට මොනවටද තවත් වැටුපක් ඔහු ඇසුවා මහලු වයසේදීත් මන්දිරය තුල රැඳී නොසිට දුර බැහැර පළාත්වල සංචාරයේදීමින් නව පරපුරට තම ජීවිතයේ අබ්දකීම් කියා දෙමින් ඔවුන් ඊට පෙරට ගෙන යාමට උපදෙස් හා ආදර්ශන සැපිය ජනාධිපති ක්ලාම් දරු සම්පත් නොමැති උවද රටේ දරු පරපුරට ආදරය කළා. එයාල ලොකු වුණාම කැමති කවුරු වෙන්නද? මුම්බායි ගුරුවරයෙකු ළමුන්ගෙන් ඇසුවා. අපි කැමති අබ්දුල් කලාම් වගේ කෙනෙක් වෙන්න. ළමු එකහෙලාම කෑ ගැසුවා. 83 වැනි වියේද අබ්දුල් ක්ලාම්ගේ අදහසක් තරුණියෙකු සේම ජව සම්පන්න වුණා. අඩුවෙන් කතා කරන ගමන් වැඩියෙන් වැඩ කිරීම ඔහුගේ ඥාය වුණා. මං මොනතරම් මහා දැනුමක් රැස් කරගත්තේද කොහොමද කියලා සමහරු අහනවා. මං මහා විද්‍යාඥයෙකු නොවේ. ඇල්බර්ට් අයින්ස්ටයින්ටත් විශ්වවිද්‍යාල උපාධි සහතික නැතත් ඕනෑතරම් සුදුසුකම් තිබුණා. එතුමා පසුව ස්විස්තරලන්තයේ පොලිටෙක්නික් ආයතනයෙන් තමයි උපාධි සහතිකෙත් ගත්තේ. කෙනෙකු ජීවිත අත්දැකීම් තුලින් ලැබෙන දැනුම උපාධි සහතිකයටත් වඩා ප්‍රබලයි. වයෝවෘද්ධ වූ ජනනායකයා ගුවාමි ප්‍රදේශයේ ශිලෝස්ලි පැවති කළමනාකරණය පිළිබඳව ඉන්දියා සිසුන් දැනුවත් කරමින් එතුමා පැවසුවා. ඔබතුමාට අසනීපයි වගේ අපි දේශනය නවත්වමු. සංවිධායකයෝ යෝජනා කළද එය නොසලකා සභාව ඇමතු ජනනායකයාගේ අවසන් වදන් කීපය එසේ පවසද්දී හෘදයාබාධයක් වැළඳුණා. ඊළඟ මොහොතේ මිසයිල වීරියා වේදිකාව මත ඇද වැටුනේ ප්‍රේක්ෂකයන් කම්පාවට පත් කරමින් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම යුග පුරුෂයාට පිරිනමන ගෞරව නාමයද වන භාරත රත්න නාමෙන් පිදුම් ලැබූ ආචාර්ය අබ්දුල් ක්ලාම්ගේ හදිස්සි වියෝව අසා ඉන්දියා කලාපයේම ශෝකාන්තෙන් ඇලලී ගිය අතර අයහපත් සෞඛ්‍යතත්වෙන් සිටි තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ද ශෝකාකූල ඌවන් අතර වුණා. මෙම සිදුවුණු සිදුවීමත් සමග දේහය පිළිබඳව අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව රාමේශ්වරම්හි සිදු කරනු ලැබුවා. භාරතයේ තාක්ෂණික යුගය හඳුන්වා දුන්න මහා ප්‍රඥයාගේ ගුණ සිහිවි නව පරපුර පවා වැළපුණා. මාමල දවසට වටේ නිවාඩු දිනයක් ප්‍රකාශ කරනවා වෙනුවට එදිනටද නිවාඩු නොගෙන දින දෙකක වැඩ එදින කරනවා නම් එය මට කරන ලොකුම ගෞරවයයි. ඒ ආචාර්ය අබ්දුල් ක්ලාම්ගේ අවසාන ඉල්ලීම වුණා. ඉන්දියාවේ ජීවත් වුණු අබ්දුල් ක්ලාම් මුළු ලොවටම ආදර්ශයක් වුණා. අබ්දුල් ක්ලාම්ගේ ජීවිතින් ඔබගේ ජීවිතයට ලබා ගන්නට පුළුවන් දේවල් අතිවිශාලයි. ඉතින් අබ්දුල් ක්ලාම්ගේ මේ ජීවිතය පිළිබඳව ඔබගේ අදහස පහතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නට එපා. අබ්දුල් ක්ලාම්ගේ ජීවිතින් ඔබගේ ජීවිතයට යම් දෙයක් ලබා ගන්නට හැකි වෙන්නට ඇති කියලා මේ වීඩියෝ තුලින් ලබා ගන්නට හැකි වෙන්නට ඇති කියලා හිතුනනම් මේ වීඩියෝට ලයික් එකක් දාලා තවත් කෙනෙකුට මේ පිළිබඳව දැනගැනීම සඳහා මේ වීඩියෝ ෂෙයා කරන්නත් අමතක කරන්නට එපා.